ජාතන්ත්‍රවාදී සුරක්ෂිත කරනු මානව නිදහස සුරකිම යන මෙන් සමගි ජනපලවේගයේ විසින් කඩවත නගරයේදී අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සඳහා සමගි ජනපලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මේ ආණ්ඩුව උද්ඝෝෂණ වලට බය වෙලා ජනතා හඬට බය වෙලා ජනතාවගේ අපේක්ෂාවන් නිශ්චය කරන්නට බැරිව රටක් පාලනය කරන්නට බැරිව නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් වැඩ කරන්න බැරි ආණ්ඩුවක් මේ රටේ ජනතාව බහුතරයක් බලාපොරොත්තු වෙනවා ජනතා ප්‍රශ්න වලට විසඳුම් අද රජයේ මොකද්ද කරන්නේ කොරෝනාවට මුවා වෙලා රාජ්‍ය මර්ධනය රාජ්‍ය තර්ජනය රාජ්‍ය භීෂණය ක්‍රියාත්මක කරමින් මේ රටේ පොදු ජනතාව හරියට ත්‍රස්තවාදීන් කොට්ටාසයක් හැටියට සලකමින් ඒ කටයුතු කරන ආකාරය ඉතාමත්ම පහත් නිඳිත ක්‍රියාදාමයක් රජයේ සහන දීමට හැමදාම කතාවෙන් විතරක් සහන දෙනවා බැතිල් රාජපක්ෂ මැතිතුමා ආවම ඔක්කොම හරි කිව්වා. නමුත් අපි දන්නවා අනිවාර්යයෙන්ම එතුමා විශ්වකර්මයෙක් නෙවෙයි. එතුමා ගාව ඇලඩින්නේ පුදුම පහන නෑ. ඒ කියන්නේ මේ තියෙන උග්‍ර ප්‍රශ්නේ එතන රට මුල දිලා තියෙන වාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ. ආණ්ඩුව අද මේ සියල්ල මර්ධනය කරන්න වීති රීති දානවා. කොවිඩ් එකද ඉගන්නගේ තුවාලේ කරගෙන චක්‍රලයක නිමුත් කරනවා. ජනතාව එළියට බහිනු ක්‍රියකට මුද්දෝ. අපි කියනවා ආණ්ඩුවේ බොරු නීති රීති අපි තුට්ටුව කරන් මායින් කරන්න නැතුව ජනතාව වෙනුවෙන් පාරට බෑලා මේ රජය බලවා හරින්න අපි කටයුතු කරනවා. මේ ආණ්ඩුවට වුරුදු වෙලා තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධ වෙන ජනමතය මර්ධනය කරන්න. ඒක තමයි අද කොරෝනා වසංගතයෙන් මුවාවෙන් මර්ධනය ආරම්භ කරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.